සුබ සන්ධ්‍යාවක්. ඔබ ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන. මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. දැඩි ආරක්ෂාව මැද රංජන් පාර්ලිමේන්තුවට හඬපට නිසා අපහසුතාවීනි සියලු දිනාගෙන් සමාවත් ඉල්ලයි. ගානියා සමග ශානි සහ නිශාන්ත දුරකථන සංවාදයේ මැදුම් කර වෝහාරික විගණන වාර්තාව මන්ත්‍රීවරුන් සියලු දෙනාට. අර්බුදයට විසඳුම් සොයන්න රනිල් මන්ත්‍රීවරුන් කැඳවයි. සජිත් සංවිධායකයන් හමුවේ. අලුත් අවුරුද්දට නව බලාපොරොත්තුවක්. මම ඉතාමත්ම වකීමෙන් කියනවා විශේෂයෙන්ම මාර්තු අප්‍රේල් ලංකාවේ අලුත් අවුරුදු කාලය තුළ භාණ්ඩ ගණනාවක මිල වල පහළ වැසීමක් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. චීන වෛරසය තවත් දරුණු අතට. දේශීය ප්‍රවෘත්ති. සිංහල දෙමළ මුස්ලිම් ජාතිභේදයකින් තොරව එක රටක උපන්නා නම් නිවුන්නුවාගේ එකටම හිතන එකටම ජීවත් වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් දැකීම තම අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිවුන් සංගමයේ සංවිධානය කළ නිවුන් සංස්කෘතික සංදර්ශනයට ඊයේ පස්වරුවෙක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. එක මෞකුස ඉපිද එකට මෙලොව එළිය දැකීමට වාසනාව ලැබූ නිවුන් සහෝදර සහෝදරයන් 25 දෙනෙකු විසින් 1996 වර්ෂයේදී ශ්‍රී ලංකා නිවුන් සංගමයේ පිහිටුවනු ලැබුවා. එම සංගමයේ අදවන විට සාමාජිකයන් ගණන 28,000ක්. ඊයේ දිනේ පැවැත් වූ නිවුන් සංස්කෘතික සංදර්ශනයේට සාමාජිකයන් 12,492 එක්ව සිටියා. එය ලෝක වාර්තාවක් ද වනවා. මීට පෙර වැඩිම නිවුන් සහෝදර සහෝදරයන් එක් රැස්වීමක් සිදුව ඇත්තේ ඉන්දියාවේදී. එම ගණන 8,004ක්. ස්වාමින් වහන්සේ, මෙහිණින් වහන්සේ, පූජකතුමන්, පූජකවරයන්, ආරක්ෂක නිලධාරීන්, වෛද්‍යවරු, හෙද හෙදි යන සියලු සමාජ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නෙවුන් සහෝදර සහෝදරයන් උත්සවයට එක්ව සිටියා. ඔවුන් ඉදිරිපත් කළ සංස්කෘතිකාංග වලින් ඒ වර්ණවත් වුණා. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මම ඉතාමත්ම ආඩම්බර වෙනවා මේ වගේ දැවැන්ත නිවුන් ප්‍රජාවක් එක තැනකට ඒකරාශි කිරීම ගැන. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග කියන සියලුම ජාතීන්ට අයත් නිවුන් දරුවෝ ඉන්නවා. සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් වුණත් අද එක රටක උපන්න නම් නිවුන්නු වගේ එකටම හිතන එකටම ජීවත් වෙන්න වෙන දවස දකින්න එක තමයි අපේ ප්‍රාර්ථනා. දේශපාලනය තියෙන පොහොට්ටුව දැන් ඒක නිවුන් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය රට වෙනුවෙන් එක තින්න. ඉතින් එතකොට ඒ වගේම සමහර දේශපාලන පක්ෂවල නම් කියපු ගමන් කෙනෙකුට තේරෙනවා ඒගොල්ලෝ අධිරාජ්‍ය ගැටි කියලා. ඒගොල්ලොත් එකටමයි ඉන්නේ. ඒ දේශපාලන පක්ෂවල නම් කියපු ගමන් දන්නවා ඒගොල්ලෝ ආවොත් රට විකුණනවා, රට කඩනවා කියන එක සාමාන්‍ය ජනතාව පිළිගන්න මතයක් බවට පත් වෙලා. නිවුන් කැම හැදෙන්නේ භාවිතයෙන්. නිවුන් දරුව එකට ඉන්නවා වගේ රට වෙනුවෙනෝ එකට ඉන්නවා කියලා අපි විශ්වාස කරමු. මෙතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියකහ මන්දිරයේදී පැවැත්වුණා. තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට රජයට හා ශ්‍රී ලංකා ජනතාවට සහාය දැක්වීමට තම සංවිධානයේ සූදානම් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංහ මහත්මිය මෙහිදී ප්‍රකාශ කළේ. පාසල් දරුවන් සඳහා ආහාර ලබා දීම යුනිසෙෆ් සංවිධානය අනුග්‍රහයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටි අතර තමන්ද එවැනි වැඩපිළිවෙලක් හඳුනාගෙන ඇති බවයි සිංහ මහත්මිය කියා සිටියේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතන කිහිපයක නිලධාරීන් මීටෙක් වුණා. ස්විස් ස්ථානාපති කාර්යාල සේවිකා ගානියා සමග ශානි අබේසේකර, නිශාන්ත සිල්වා, ලේක් හවුස් හිටපු සභාපති සහ ඔබ්සර්වර් හිටපු කතෘ දුරකථනයෙන් සම්බන්ධතා පවත්වා ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. මේ අතර ගානියා බැනිස්ටර්ගේ ජංගම දුරකථනය විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීම සඳහා රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණය නියෝග කළා.
රහස් පොලිසිය හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ස්විස්සලන්තයට පලා ගොස් සිටින හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ලේක් හවුස් හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සන්ඩේ ඔබ්සර්වර් හිටපු කතෘ දරීෂා බැස්ටියන් යන අය ස්විස්සලන්ත තානාපති කාර්යාල සේවිකා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් සමග දුරකථනයෙන් සබඳතා පවත්වා ඇත්තේ ලක්නා පරණමාන යන අය නවින් ඇති දුරකථන සිම්පතක් භාවිත කරමින් බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. දරීෂා බැස්ටියන් හා ක්‍රිෂාන්ත කුරේ මේ වන විට විදේශගත වී ඇති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. ලබන 23 වනදාට මේ සම්බන්ධයෙන් රහස් පොලිසියට ප්‍රකාශ ලබා දෙන ලෙස ඒ අනුව අධිකරණය ඔවුන්ට නියෝග කළා. ඒ අනුව ගානියාගේ ජංගම දුරකථනය රජයේ රසපරීක්ෂක වෙත යොමු කර විශ්ලේෂණ වාර්තාවක් ලබා ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. තානාපති වරප්‍රසාද සම්බන්ධයෙන් ඇති වියානා සම්මුති පනතට අනුව ජංගම දුරකථනය පරීක්ෂාවට ලක් කළ නොහැකි බවට විත්තේ නීතිඥවරයා ප්‍රකාශ කළා. වියානා සම්මුති පනතේ වගන්ති අනුව මෙරට රජය පිළිගන්නා වරප්‍රසාද පමණක් මෙම කාන්තාවට හිමි බවත් අපරාධ නඩුව විමර්ශනය සඳහා ඇයගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීම ඊට බාධාවක් නොවන බවත් මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළා. මේ පිළිබඳ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන මස 11 වනදාට කල් තැබුණා. තමා සුදු පැහැති වාහනයකින් පැහැරගත් බව පවසමින් රජය අපහසුතාවයට පත්කිරීමට අසත්‍ය ප්‍රකාශ කළ බවටයි ගානියා බැනිස්ටර් චෝදනා එල්ල වී ඇත්තේ. ඇය මේ වන විට අපමත මුදා හැර සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතාට ඇප ලබා දීමට එරෙහිව ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙස්සම සම්බන්ධයෙන් ඔහුට නොතීසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණයේ තීරණය කළා. වගඋත්තරකාර රාජිත සේනරත්න මහතාට නොතීසි නිකුත් කිරීමට තරම් කරුණු අනාවරණය වන බවටයි මහාධිකරණයේ තීරණය කළේ. ඒ අනුව ඔහුට නොතීසි නිකුත් කිරීමටත් අදාළ පෙස්සම මාර්තු 5 වනදා විභාගයට ගැනීමටත් තීරණය කළා. සුදුවෙන් වලින් පුද්ගලයින් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මිනිවිය දෙසැම්බර් 30 වනදා ඇප ලබා දුන්නා. එම ඇප නියෝගය සංශෝධනය කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමින් ඉල්ලා සිටිනවා. මෙම සිද්ධියට අදාළ මුල් නඩු වාර්තාව කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා. ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා පෙබරවාරි 10 වනදාට පෙර ගොනු කළ යුතුයි. ප්‍රතිවිරෝධතා පෙබරවාරි 24 වනදාට පෙර ගොනු කරන ලෙසටද මහාධිකරණය නියෝග කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාද අද දිනයේ අධිකරණයේ පෙනී සිටියා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. නායකත්වය පිළිබඳ පක්ෂ අර්බුදය අතරතුර මෙම හමුව පැවැත්වීමද විශේෂත්වයක්. පෙරවරු 10ට පමණ ආරම්භ වූ මෙම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා. පක්ෂයේ ඉදිරි කටයුතු මෙන්ම මේ සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු විවාද සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු සාකච්ඡාවට ගැනුණා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා පක්ෂ සංවිධායකවරුන් අතර හමුවක්ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ හා අනුගමනය කෙරෙන නව ක්‍රියාමාර්ග පිළිබඳ සංවිධායකවරුන් දැනුවත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළා. ඇයි ඒතර මාලේගන්ත මේ අසත්‍ය ප්‍රකාශ කරන්නේ? එතුමා මොකක් කර මේ අමනාපකෙන් දින සජිත් ප්‍රේමදාස මහතා සමග? නෑ, එතුමාට නැතුව පක්ෂයේ නායකතුමාට දැනුවත් කරලාද කියන එක මම ඒ පිළිබඳව දන්නේ නැහැ. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් පක්ෂයේ මහලේකම්තුමාවත් දැනුවත් කළ යුතුයි. ඔබතුමාලයි මේ මහලේකම්තුමාට මේව කියන්නේ නැත්තේ? මම දැන් මේ මහලේකම්තුමාට මම පක්ෂ නායකය, මම නියෝජන නායකය. මේ මහත්තයා දැන් කවද්ද මේක රනිල් මහත්තයගෙන් සජි මහත්තයෙන් අහගෙන මට ඉන්න හරි මෙයා. නෑ, නායක 3 දෙනාම එක්කව වෙලා යනවා. කිසි දෙයක් කැඩෙන්නේ නැහැ. එක නායකයෙක් අවශ්‍ය වෙන්නේ. එක නායකයෙකු ඔහෙලට අවශ්‍ය වුණාට අපර අවශ්‍ය වෙන්නේ අපේ නායක 3 දෙනාම අවශ්‍ය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව ගැටලුව තවමත් විසඳී නොමැති පසුබිමක ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් මේ දිනවල පවතිනවා. පසුගිය බ්‍රහස්පතින්දා පක්ෂ නායකත්වයේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වුවද ඒ මත ගැටුම් උග්‍ර වීමෙන් තීරණයක් නොමැතිවම අවසන් වුණා. කෙසේ වුත එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් ඇතුළු කිහිප දෙනෙකු මෙසේ අදහස් පළ කළා.
අපි සජිත් ප්‍රේමදාස මහත්මයාට යෝජනා කරනවා වසර 26ක් තිස්සේ එළව ගන්න බැරි වෙලා ඉන්න පක්ෂ නායකයව ඉවත් කර ගැනීමේ ක්‍රමවේදයක් හොයාගන්න කියලා සැබෑ ඒකාධිපතිත්වයක් තියෙන්නේ වසර 15කට අධික කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා එළවා ගැනීමේ අසාර්ථක උත්සාහයක සාර්ථක ලෙස ඉදිරිපත් සිටින සජිත් ප්‍රේමදාස මහත්මයාට මුලින්ම ඒ වැඩේ කරලා ඒකාධිපතිත්වයට විරුද්ධයි කියලා පෙන්වන්න පක්ෂ රැස්වීමේදී තීරණය වුණා නේද කරු ජයසූරිය මහත්තයා එක්කම රනිල් වික්‍රමසිංහ මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයා පුද්ගල තුන් දෙනා අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා කියලා ඉදිරියේ නායකත්වයේ සම්බන්ධයෙන් නෑ ඒක ඒ කතා කරාම ඒකනේ දාන්නේ මේක දාන්නේ නෑනේ නෑ නෑ ඒක අපි ඒක අපි බේරගන්නම් අපි ඒක බෙම් මට්ටමේදී පක්ෂය ඇතුළතදී බේරගන්නම් මේ රටේ ඇත්ත ප්‍රශ්න මම කතා කරේ දැවෙන ප්‍රශ්න කතා කරේ ඒක දාන්නේ ඔබතුමාට ප්‍රශ්න අහන්න අයිතිය තියෙන වගේම උත්තර දීමේ නොදීමේ අයිතිය මට තියෙනවා ඒ ප්‍රශ්නට මම උත්තර දෙන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයාට එරෙහිව විපක්ෂ නායක කාර්යාලයේ පුවත්පත් සාකච්ඡා පැවැත්වෙන ඌට සැලසුම් දියත් වෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව මේ සිරිකොතෙහි මාධ්‍ය සාකච්ඡා සහ සැලසුම් දියත් වෙනවා විපක්ෂ නායක කාර්යාලය අතරතුරත් සිරිකොත අතරතුරත් හිර වෙච්ච කණ්ඩායමක් අද එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා මේ කරගහන්න හදන්නේ නැවතත් පරාජයක වගකීම බාර ගන්න මැතිවරණයකට කියන එක අපි පැහැදිලිවම කියනවා ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවට පැමිණියා. ඒ දැඩි ආරක්ෂාව මැද්දේ රාමනායක මහතාගේ හඬපට සියල්ලම සභාගත කිරීමද සිදු වුණා. පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව වෙත බන්ධනාගාර රථයකින් රැගෙන ආවේ විශේ෷ ආරක්ෂාවක් සහිතවයි. විශේෂ ප්‍රකාශයක් සිදු කිරීම සඳහා රංජන් රාමනායක මහතා ඉල්ලා සිටියද කථානායකවරයා ඊට අවසර ලබා දුන්නේ නැහැ. ස්ථාවර නියෝග අනුව මේ අවස්ථාවක් දෙන්න මේ අවස්ථාවේදී පැහැදිලි එක ස්ථාවර නියෝග තුල ඔබතුමාට මේ ස්ටේට්මන්ට් එකක් ගන්න අවස්ථාවක් දෙන්න බෑ. පසුව පාර්ලිමේන්තු විවාදයෙන් බැහැරව ඔහුට ප්‍රකාශයක් කිරීමට අවසර ලැබුණා. ඒ අනුව සිය විශේෂ ප්‍රකාශය මගින් රාමනායක මහතා තමන්ගේ හඬපට නිසා අපහසුතාවට පත් සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටියා. පොදු ජනතාවට මම මේ කතාව කියන්නේ ප්‍රථමයෙන්ම මම මුළු හදවතින්ම අවංකවම සමාවිලනවා දූෂණ හෙළිදරව් කිරීමේ සටනේදී මේ හඬපට ජාතියට හෙළිදරව් කිරීම නිසා පෞද්ගලික හානි වුණු සෑම මිනිසෙක්ටම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු ඒ සියලු දෙනාගෙන්ම මම සමාවිලනවා. මේ අතර රංජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදයේ කියදුණු බව කියන එනිසාම වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා කොළඹ අපරාධ කොට්ටාශයට පැමිණ විශේෂ ප්‍රකාශයක් ලබා දුන්නා. පැය කිහිපයක් සිය ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුවයි ඒ මහතා අපරාධ කොට්ටාශයෙන් පිටව ගියේ. මේ අතර රංජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදයේ නිරත වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පත්මිනි රණවක මහත්මියද ඊයේ විශේෂ ප්‍රකාශයක් ලබා දුන්නා. රංජන් රාමනායක මහතා සහ ඔහුගේ ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදීද අදහස් පළ කෙරුණා. රංජන් රාමනායක අත්අඩංගුවට ගත්තාසේම පත්මිනි එන් රණවක හිටපු මහාධිකරණ විනිසුරුවරිය වහාම අත්අඩංගුවට ගත යුතුමයි. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වහාම අත්අඩංගුවට ගන්නයි කියලා අපි මේ වෙලාවේ පොලිසියට බල කරනවා. ඇත්තටම භාරත ලක්ෂණ ප්‍රේමචන්ද්‍ර මහත්මයා මේ වෙනකොට මිය ගිහිලා තියෙන එක ඇත්තටම හොඳයි. ඔහු ජීවතුන් අතර හිටියා නම් දෝනියන්දගේ හඬපට අහලා පපුව බැරලා මැරෙනවා. BBC මාධ්‍ය ජාලයේ අමින් නැහැ. ඇතනම් රටට ප්‍රජාතන්ත්‍රවාදය හඳුනලා දීපු මිනිහ තවත් නැද මේ මාධ්‍යවේදීන්. පාස්කු පැහැර එල්ලුණාට පස්සේ සිංහල බෞද්ධයන් පල්ලිවලට බෝම්බ ගහනවා කියලා අන්තර්ජාතික වශයෙන් ප්‍රචාරය කළේ මේ අමීන් කියන පුද්ගලයා. අමීන්ගේ තාත්තා අන්තවාදියෙක් සමග ගනුදෙනු කරනවා, අන්තවාදීන් සමග සාකච්ඡා කරන රූපරාණු අපිසන්තකයේ තිබෙනවා. ඔහු රටේ අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට කටයුතු කරන්නේ කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා. 19 සංශෝධනයේ අධිකරණයේ ස්වාධීන වෙලා තියෙන හැටි රංජන්ගේ හඬපට වලින් ලෝකෙටම ප්‍රදර්ශනය වෙලා ඉවරයි. අධිකරණයේ සැබවීම ස්වාධීනව කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන්න කථානායකතුමා මේ දක්වා පියවර අරන්නේ. ඒ නිසා විධායකයේ වගේම අධිකරණයේ සහ ව්‍යවස්ථා දායකයාත් රංජන්ගේ හඬපට හුටපට පිළිබඳ වහාම ක්‍රියාත්මක විය යුතුයි කියලා අපි යෝජනා කරනවා.
අනුව දිසානායක රාජිත සේනාරත්න චම්පික රනිල් වික්‍රමසිංහ ඇතුළු පහුගිය යහපාල නාණ්ඩුව අරලියගහ මන්දිරයට එකතු වෙලා හදපු ඒ කල්ලියේ වුමනා මත රංජන් රාමනායක ක්‍රියාත්මක වෙලා අද මේ කරපු විනාශකාරී ක්‍රියාවන් හඬපට වලින්ම ඔප්පු වෙලා තිබෙනවා. එනිසා අද මේ ශානිලගේ අපරාධ මේ තරම් හෙළිදරව් වෙලා තියෙද්දි ඊට විරුද්ධව නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මහබැංකු බැඳුම් කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තාව අද පාර්ලිමේන්තුවේදී සභාගත කෙරුණා. මෙම බැඳුම් කර සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම සඳහා සභාගත කිරීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කළා. මෙසේ සභාගත කිරීමෙන් දැනට සිදුකෙරෙන අධිකරණ ක්‍රියාමාර්ගවලට කිසිදු බාධාවක් නොවන බව තම විශ්වාසය වී ඇතැයි කතානායකවරයා එහිදී කියා සිටියා. ශ්‍රී ලංකා මහබැංකුවෙන් සිදු කරන ලද භාණ්ඩාගාරික බැඳුම් කරන එකතුව සම්බන්ධ ව්‍යවහාරික විගණන වාර්තාව අද දින සභාගත කිරීමට යෝග්‍ය බවට මම තීරණය කරමි. පාර්ලිමේන්තුවේ මේ සතියේම දින දෙකක විවාදයක් ගරු කතානායකතුමනි මේ සඳහා අපිට ලබා දෙන්නේ. ඒක මට තනියම ගන්න බෑ ගරු මන්ත්‍රී මම පක්ෂනායකතුමන්ගේ කැස්සීමක් ඇඳවලා අපි ඒ ගැන සාකච්ඡා කරමු. අද තියෙනව නේද කතානායකතුමනි? අද තියෙන අපි දාර මෙවුවා කමිටුපත් කිරීම සම්බන්ධ. නැත්නම් ගරු කතානායකතුමනි කවුරු හරි ඒ වාර්තාවේ සඳහන් වී තිබෙන කෙනෙක් අරගෙන දවසම කියවන්න පටන් ගත්තොත් ඒකට මොකක් හරි දැන් අද කාටවත් එක බලන්න හම් වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් වෙන්න පුළුවන් කතා නේද මොනවා හරි අපි කරමු. මේ තීන්දුව අරගෙන විවාදයකට පමණක් සීමා නොකර මේ හොරකමට දායක වුණු ඉහළ ඉඳලා පහළ සියලුම දෙනාට දඬුවම් ලබා දීම දක්වාම ක්‍රියාත්මක වෙන්න ඔබතුමාගේ අධීක්ෂණ යටතේ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. මෙම බරපතල වංචාව උපයෝගී කරගෙන මේ නියම වරදකරුවෝ එක පැත්තක ඉඳද්දි සම්බන්ධයක් නැති මන්ත්‍රීවරුන්ටත් බරපතල චෝදනා එල්ල වුණා. ඒ නිසා මේ විවාදය ඉක්මනින්ම ලබා දිය යුතුයි කරු කතානායකතුමනි. අපි ලෑස්ති මේ විවාදය කරන්න සමානායකතුමත් කතා කරන්න හොඳයි. ෆුඩ් නෝට් දාපු ඒවා වාන්න පිළිබඳව අපිට මම හිතන්නේ කතා කරන්න පුළුවන්. මොකද රටේ ජනතාව සියලු දෙනා බලාගෙන ඉන්නවා මා බැංකු මාදාල් මංකොල්ල කෑවේ කවුද කියන එක බලන්න. මේක අකමැති වෙන්න බය වෙන්න වැවුලන්න එපා. මේ රටේ මේ හොඳයි බොමුසුදී අපි කතා කරලා ගන්න. මේවායි වංචාකාරයෝ ටිකනේ ඉන්නේ එහා පැත්තේ. ජනතාව තීන්දුව දීලා gedare ඇව්වේ එකයි. ඒ අයගේ මගුල් ගෙවල් වල ගියේ තමුන්නාන්සලා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් මහාධිකරණ විනිසුරු ගිහන් පිළපිටිය මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීමට අධිකරණ සේවා කොමිෂම තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග පැවැත් වූ ආන්දෝලනාත්මක දුරකථන සංවාද හඬපට සිද්ධිය සම්බන්ධයෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. මෙන්න එම පුවත නැවතත් මහාධිකරණ විනිසුරු ගිහන් පිළපිටිය මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීමට අධිකරණ සේවා කොමිසම තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග පැවැත් වූ ආන්දෝලනාත්මක දුරකථන සංවාද හඬපට සිද්ධිය සම්බන්ධයෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. රටට අහිතකර කිසිදු කිවිසුමක් වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ නැති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් පළ කළා. ඇතිවරණ වේදිකාවේ කරන ලද ප්‍රකාශයන් අනුව මෙය ඇති තරමට පරීක්ෂාවට භාජනය කරලා විකලක් තියෙනවා කියන තරමට තමයි අපිට දැනුනේ. හැබැයි අද කියන මොකද්ද? ආයෙ අධ්‍යයනය කරන්න ඕන කියන. වාර්තාව ලැබුණු පසුව රජයේ පිළිබඳ සභාව දැනුවත් කිරීමට පියවර ගන්නවා. එනිසා අපේ රටට හානිකර කිසිවක් අපි ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තු නැති බව මේ සභාවට ප්‍රකාශ කරන්න කැමති. මේ MCC සහ සෝෆා ගිවිසුම් ගැන කතා වෙනකොට කැබිනට් මණ්ඩලේ මම කැබිනට් මණ්ඩලයට විරුද්ධ වුණා. දැන් කියාගෙන ඉනෝ 70ක් හොඳයිලු 30යිලු හොඳ නැත්තේ. හැම අවස්ථාවකදීම එක ස්ථාවරයක ඉන්න එක කොහොම වැදගත් වෙනවා. පහුගිය රජයේ කැබිනට් මණ්ඩලෙන් තමයි මේ ගිවිසුම සම්මත කළේ. අද විපක්ෂ නායකතුමා මේ ගිවිසුමට විරුද්ධත්වයේ පළ කරලා තියෙනවා. ගිවිසුම අනුමත කරලා තියෙන්නේ යෝධ රටක් එක්ක. ඒක හන්ද උපායමාර්ගිකව මේකෙන් එළියට යන එක හරි වැදගත්. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ලබන මාර්තු මාසයේ සිට අඩුවන බව රජය පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ රාජ්‍ය මාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා.
අපේ ජීවන වියදම විශේෂයෙන් සමහර ද්‍රව්‍යවල මිල ගණන් අවුරුද්ද පුරාම එක මිලකට තබා ගැනීම තමයි අපේ බලාපොරොත්තු. ඒක ලේසි පාසු කාර්යයක් නෙවෙයි. මම ඉතාමත්ම වකීමෙන් කියනවා විශේෂයෙන්ම මාර්තු අප්‍රේල් ලංකාවේ අලුත් අවුරුදු කාලය තුල බාණ්ඩ ගණනාවක මිල වල පහළ වැසීමක් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මිල අඩු කිරීමට යෝජිතව තිබෙන වර්ග 3175න් 2621ක් දැනට මිල අඩු කළා. 554ක පමණයි මිල තාම අඩු කරන්නේ නැත්තේ. සහල් මිල සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. කිරිසම්බෝල මිල සීග්‍රයෙන් පහළ බැහැගෙන යනවා. තුන්වෙනි පාර්ශ්වයක් විකුණන තැන්වල මේ මිල පිළිබඳ වෙනසක් අපිට පේනවා. ඒ අනුව පාරිභෝගික අධිකාරිය සාමාන්‍යයෙන් කඩ 42000ක් පමණ නිරීක්ෂණය කරලා තියෙනවා. ඉන් 808 දෙයකට අපි නඩු දාලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ අතරමැදියයි ක්‍රියාකාරීත්වය. එනිසා විශේෂයෙන් අපි සත්වස්ස වෙළඳසල් ජාලය තුළ මේ භාණ්ඩ අලවියේදී අපි සෑහෙන පමණ අඩුවෙන් ලබා දීමට අපි කටයුතු කරලා තියෙනවා. භාණ්ඩ වර්ග 8ක් සති දෙකක් විතර වෙනකොට සියලු දිස්ත්‍රික්කවල වීතෝග වෙළඳපළට එනවා. මෙට්‍රික් ටොන් 130ක් පමණ වෙයි කියලා අපි උපකල්පනය කරලා තියෙනවා. ඒ උපකල්පනය ඇත්තටම සාර්ථකයි. සමහර ඊටත් වැඩි වෙන්න පුළුවන්. මොකද ඊටමත් හොඳ අස්වැන්නක් ලැබෙමින් තියෙන නිසා සාපතුළු දැනට සූදානම් වෙලා ඉන්නවා. සාහතික වල නියම කරපු ගාම මුදල් ලැබෙනවා. මුදල් ලැබුණා මිලදී ගන්න. පෙබරවාරි 4 වෙනිදා සිදුවන වෙනසත් සමග ස්වාධීන රූපවාහිනී නාලිකාව යලි ඉහළටම පැමිණෙන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යාපා අභිවර්ධන මහතා පවසනවා. ඒ මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටියා. ස්වාධීන රූපවාහිනී ආයතනයේ ලක්ෂ 25,000ක ස්ථිර තැන්පතුවක් තිබුණා. ඒ ස්ථිර තැන්පතුව පහුගිය රජයේ විසින් මිලියන 800 දක්වා අඩු කළා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 8,000ක් දක්වා අඩු වුණා. අඩු වුණේ මේ මුදල් නාස්ති කළා. නමුත් මේ පෙබරවාරි මාසේ 4 වෙනිදා ඉඳලා ස්වාධීන රූපවාහිනී ආයතනය අලුත් ක්‍රමවේදයකට අලුතෙන් වැඩසටහන් අඳුන්වලා දීලා නව ප්‍රවණතාවයකින් වැඩ කිරීමට අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා තියෙනවා. රසවින්දනයේ ඇතුව ඒ වගේම ගුණාත්මකභාවයෙන් වැඩි ටෙලිනාට්‍ය වලට ප්‍රමුඛත්වයක් දෙන්න අවශ්‍ය කටයුතු කළා තියෙනවා. රටේ සංස්කෘතිය සහ දේශීය චින්තනයට අනුව ළමයින්ගේ අභිවෘද්ධිය සඳහා වන වැඩසටහන් වලට මූලික කටයුතු ලබා දීමටත් අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. මොකද වැටිච්ච රේටින්ස් ඉදිරි මාස 4ක් ඇතුළත ඉදිරියට ගැනීම සඳහා වූ විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට සකස් කරගෙන යනවා. අඩුවතයම් ලාභීන් සඳහා වූ වැඩසටහන සහ වගහානි වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල් පිළිබඳවද ඒ මහතා මෙහිදී අදහස් පළ කළා. අඩුවතයම් ලාභී පවුල් සඳහා වන රැකියා වැඩසටහන අද සිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් අයදුම්පත් බාර ගැනීම සිදු කරනවා. ඒ අයදුම්පත ග්‍රාම සේවා නිලධාරීන් විසින් නිර්දේශ කර යුතුයි. තමන්ගේ ආදායම් ප්‍රමාණය කොපමණද කියන එක. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම අඩු ආදායම් ලාභී පවුලකට රැකියාවක් ලබා දීම සඳහා වූ ක්‍රියාදාමයක් බවට මේක පත් කළා තියෙනවා. මහකන්නේ වගා හානි වලට දැන් මුදල් යවලා තියෙනවා. රුපියල් ලක්ෂ 6000ක් කෘෂි රක්ෂණ මණ්ඩලය වෙත රජය ලබලා දීලා තියෙනවා. ජනවාරි මාසේ 21 වෙනි දින සිට වන්දි මුදල් අදාළ බැංකු වලින් ගොවින්ට ලබා ගන්න පුළුවන්. වී, බඩේරඹ, සෝයා, අර්ථාපල්, ලොකුළූණු හා මිරිස් වගාවට වන්දි සඳහා මුදල් ඇවිම කරලා තියෙනවා. තමන්ගේ වන්දි මුදල් නිර්දේශ වෙලා නැත්නම් එයාට පුළුවන් අභියාචනයක් කරන්න, රක්ෂණ මණ්ඩලයට, දිස්ත්‍රික් කාර්යාලවලට යොමු කරන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේදී තමන් ලබා දුන් සාක්ෂියක් වැරදි ඇති බව හිටපු අඩුකාර අසාද් සාලි මහතා අද පිළිගත්තා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද දිනේ සාක්ෂි ලබා දෙමින්. අද පස්වරු දෙකට පමණ සාක්ෂි ලබා දීමට සඳහා අසත් සාලි මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමට පැමිණියා. එහිදී පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු සහ තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳ අසත් සාලි මහතාගෙන් ප්‍රශ්න කර සිටියා. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේදී තමන් වැරදි සාක්ෂියක් ලබා දුන් බවද අසත් සාලි මහතා මෙහිදී පිළිගත්තා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රාත්‍රියේ 9:30 ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. ජනතා අභිලාෂ ඉටු කරන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සහාය දෙන්නයි එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රබුක්වැල්ල මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. 19 වෙනි සංශෝධනය කියන්නේ රට අස්ථාවර කරපු සංශෝධනයක්. ඒ නිසා ඒක රැකගන්න නෙමෙයි, ඒක කුඩුපට්ටම් කරලා දාන්නයි මේ රටේ ජනතාව පෙරට පැමිණිය යුත්තේ. මේ රට අද මේ තත්ත්වයෙන් තියෙන්න එක්සත් ජාතික පක්ෂය 1978 ඉදිරිපත් කරපු වර්තමාන ව්‍යවස්ථාව බරපතල ලෙස වකිවිය යුතුයි. ජනතා අභිලාෂ ඉටු කරන
නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ මහා පින්කමට අපෙත් එක්ක එකතු වෙලා ඒ පින්කමට සම්මාදම් වෙන්න කියලා අපි එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරනවා. 19 වෙනි සංශෝධනය තමයි මැජික් සංශෝධනයක් හැටියට රටට පෙන්වන්නේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? ඒ 19 වෙනි සංශෝධනය හරහා ජනතාවට දීපු සහතිකය මොකක්ද? නීතියේ ආධිපත්‍ය, විනයගරුක සමාජයක්, අධිකරණීය ස්වාධීන වීම, අධිකරණයට පත් වීම නිවැරදිව කිරීම. හැබැයි මේ සියලුම දේවල් අද කුඩුපට්ටම් වෙලා තියෙනවා සරල භාෂාවෙන් කියවන. ආණ්ඩුව ඇවිල්ලා සතියක් යනකොට FCID එකක් කියලා නීති විරෝධී ආයතනයක් හැදුවා. මේ 19 වෙනි සංශෝධනය රටේ ජනතාවකට ඇස්බැඳුමක් කරා. හැබැයි තිරේ පිටිපස්සේ ඉඳගෙන ඒ සියලු තක්කඩිකම් කරන්න මේ යහපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඒක. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk